ඉතින් ලෝකයේ දැනුම හොයාගෙන යන ඔයාලට අදත් එස්එල් ලක්ෂයට වෙතින් අලුත් රිවියු එකක් රිවියු කරන්නයි යන්නේ. ඉතින් ඔයාලා අද හිතන ඇති මොකක් ගැනද කියලා දෙන්න යන්නේ කියලා. ඉතින් අදත් කියලා දෙන්නේ වෙනදා වගේම ඔයාලගේ සෑම, ඒ කියන්නේ 80%කගෙම ස්මාර්ට් ෆෝන් වල තියෙන හොඳ ස්ටෝරේජ් එක ගැන. මේ ස්ටෝරේජ් එක නම් ෆ්‍රී තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අනිත් SD කාඩ්, hard drive වගේ, pen drive වගේ සල්ලි දීලා ගන්න ඕනේ ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. මොකද දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ස්ටෝරේජ් එකේ, ඔයාලගේ මොබයිල් එකේ ස්ටෝරේජ් එකේ ඉඩමදි ගතිය. ඉතින් මේ ඉඩමදි අය සාමාන්‍ය ෆෝන් පාවිච්චි කරන අයට මේක ගොඩාක් බලපානවා. ඉතින් එයාලා කල්පනා කරනවා අද අපි මොකක් කරලාද මේකට ස්ටෝරේජ් එක හදාගන්නේ කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ස්ටෝරේජ් එක අඩු අයට හොඳ ඇප්ලිකේෂන් එකක් පිළිබඳව. ඉතින් අපි අද වැඩිදුරට කතා නොකර යම් වීඩියෝ එකට, ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි යන් වීඩියෝ එකට, let's do it. ඉතින් ඔයාලා කල්පනා කරන ඇති මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කියලා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි Google Drive කියන්නේ. ඉතින් මේ Google Drive කියන ඇප්ලිකේෂන් එකට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හැම ෆෝන් එකකම, හැම ස්මාර්ට් ෆෝන් එකකම මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා 16GB ස්ටෝරේජ් එක. ඉතින් මේ ස්ටෝරේජ් එක ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඔයාලට ගොඩක්ම වටින්නේ මේක ඔයාලගේ තියෙන වැදගත් ෆොටෝ එකක්. ඒ කියන්නේ දැන් ඔයාලට ඕනම කියන ෆොටෝ එකක් තියෙනවා කියමුකෝ. මේක ඔයාලා ගොඩක්ම කරන්නේ කම්පියුටරයක් තියෙන කෙනෙක් නම් කම්පියුටර් එකට දා ගන්නවා, ලැප්ටොප් තියෙන කෙනෙක් නම් ලැප්ටොප් එකට දා ගන්නවා. ඉතින් මේ ෆෝන් එකේ චිප් එකක් තියෙනවා නම් චිප් එකට දා ගන්නවා. නැත්නම් කමියුනිකේෂන් එකකට වගේ ගිහිල්ලා ඒ ෆොටෝ එක හරි වීඩියෝ එක හරි pen drive එකක් අරගෙන pen drive එකට දා ගන්නවා. ඉතින් මේක මේ pen drive chip වලට දානවට වඩා ඒක මම ගොඩක් නිගමනය කරන්නේ නැහැ. මොකද ඒක ටික කාලයක් යද්දී මේක damage වුණොත් pen එක, hard drive එක වැඩ කරන්නේ නැතු යනවා. ඊට පස්සේ ඉතින් බොරුවට දුක් විඳින්න තමයි වෙන්නේ. ඉතින් මේ පරණ තියෙන හැම දෙයක්ම ඔයාලට මේ Gmail එක හරහා Google Drive එකට upload කරලා බලා ගන්න පුළුවන්. ඔයාලගේ Gmail account එක විතරයි මතක තියාගන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයාලා Google Drive එකට යන්න. ඔයාලා තාම පාවිච්චි කරලා නැතිනම්, ඉතින් ඔයාලා මේක තාම පාවිච්චි කරලා නැත්නම් ඔයාලට අප්ඩේට් කියලා වැටෙනවා. ඔයාලා මේක අප්ඩේට් කරගෙන ඉන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් එක යූස් කරන Gmail එක, ඊමේල් එකයි හරි මතක තියාගන්න. මේක පාස්වර්ඩ් එකත් එක්ක දෙන්න විතරයි තියෙන්නේ, ලොගින් වෙන්න. ඉතින් මේක ඔයාලගේ සමහර ෆෝන් වල නම් දන්නේ නැතුවත් තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා අලුතෙන්ම ක්‍රියේට් කරගන්න Gmail එකක්, Gmail එකක් ක්‍රියේට් කරගන්න දන්නවා ඇති, දන්නේ නැති අයට මම අලුතෙන්ම ආයෙ වීඩියෝ එකක් රිවيو කරන්නම්. ඉතින් ඔයාලා මුලින්ම Gmail එක දීලා පාස්වර්ඩ් එකකුත් දීලා මේක මතක හිටින පාස්වර්ඩ් එකකුත් Gmail එකකුත් දෙන්න දීලා ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆොටෝ වීඩියෝ මේකට අප්ලෝඩ් කරන්න. ඔයාලා කියයි මේක අප්ලෝඩ් කරද්දී ඩේටා කැපෙනවානේ බොරුවට කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඔයාලට ගොඩක් අයට පුළුවන් නයිට් ටයිම් ඩේටා පාවිච්චි කරන්න. ගොඩක් අය නයිට් ටයිම් ඩේටා පාවිච්චි කරන්නේ නැහැ. මොකද උදේ 9 වෙනකන් තියෙන මේ නයිට් ටයිම් ඩේටා හරහා ඔයාලට පුළුවන් මේකෙන් වැඩක් ගන්න. ඔයාලගේ තියෙන ෆොටෝ වීඩියෝ ඕන දෙයක් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේක අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට ඕනතරම් කාලයක්, ඒ කියන්නේ හැබැයි මේකට පුළුවන් මේ GB 16 තිරනකම් විතරයි. ඉතින් ඕනතරම් කාලයක් ඔයාලට පුළුවන් මේක තියාගන්න. ඔයාලගේ ෆෝන් එක නැති වුණත් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එකයි password එකයි ගහලා නැවත මේ Google Drive එකේ ලොක් වුණාට පස්සේ ඔයාලගේ ෆොටෝ ටික බලා ගන්න. ඉතින් ගොඩක් සුරක්ෂිත ක්‍රමයක් මේක, වෙන කාටවත් තියවෙන්නේ නැහැ. ඔයාලට ඕන නම් පුළුවන් මේක ෂෙයා කරගන්නත් යාළුව අතර. ඒ කියන්නේ මේකේ තියෙන ෆොටෝ එක ඔයාලට කාටවත් යවන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට WhatsApp, Facebook Messenger වගේ
ඕන දෙයක් කරහ මේකෙන් පුළුවන් ඔයාලට ෂෙයා කරගන්නත්. ඉතින් ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. අද මම කියලා දුන්නේ ඔයාලගේ ෆෝන් එක තුල සැඟවී තියෙන ස්ටෝරේජ් එකක් පිළිබඳව. ඒ කියන්නේ ඔයාලා ගොඩක්ම අපහසුයෙන් ඉන්නේ මම ගොඩක්ම තේරෙනවා. මොකද මේ මං උනත් පොඩි ෆෝන් එකක් පාවිච්චි කරලා හිතනවා තාම ස්ටෝරේජ් එක පුල් වෙලා තියෙන්නේ කියලා. සමහර ෆෝන් වලට 64GB වගේ පෙන්නන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අනිවාර්යයෙන්ම නැවත වීඩියෝ එකකින් හමු වෙමු කියලා මම අද සමු ගන්නම්. ඔයාලට සුබ දවසක්.